හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව තවදුරටත් රජයට අයත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහු ඉන් ඉවත් කිරීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. අදාළ නඩුව සලකා බැලීමෙන් අනතුරුව රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටින බව පවසන හිටපු අමාත්‍ය චන්න ජයසුමන එම නිල නිවාසයෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝගයක් නිකුත් කළා. නඩුවට අදාළ කරුණු අධිකරණයේ හමුවේ තහවුරු වීමෙන් අනතුරුවයි හිටපු අමාත්‍යවරයා සිය නිල නිවාසයෙන් නෙරපා හැරීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අප සිදු කළ විමසීමකදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කරේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ඇත්තටම කිසිසේත්ම බලයෙන් රැඳී සිටීමක් සිදු වුණේ නැහැ. ගිය අවුරුද්දේ අපේ නිවාස ගිනිතැබුවට පස්සේ මම අමාත්‍යතුරේ නිවත් වුණා. එතකොට වන්දී ගෙවීමේ ක්‍රියාදාමයේදී අපේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට යම් අසාධාරණයක් වෙන බව දක්වමින් ඒ අදාළ සාක්ෂි සහිතව මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරා. ඒ මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දුන් තීන්දුවක් අනුව තමයි මම නිල නිවසේ රැඳී සිටියේ. එතකොට ගිය මාසයේ දක්වාම මම නීත්‍යානුකූලව කුලි ගෙවීම කරලා තමයි ඒ ස්ථානයේ රැඳී සිටියේ. ඒ අතරේ තමයි රාජ්‍ය පරිපාලන ඒකම්වරයා අධිකරණයට ගිහිල්ලා තීන්දුවක් අරන් තියෙන්නේ. නමුත් මගේ පාර්ශවයෙන් අධිකරණයට තොරතුරු දක්වන්න කරුණු දක්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම මෝසමක් මගින් ගරු අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.